සංගීත කතාවට ආදරය කරනවව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ අසේනිට මහී බත් කවන අවස්ථාවේදී සිදුවෙන කවුරුත් අකමැති දර්ශනයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් ඉදිරියටත් බලන්න හිතුණා නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න, share කරන්න. ඉතින් ඔයා මේ වෙනකොට හොඳටම දන්න කාරණාවක් තියෙනවා. ඒ තමයි අසේනි මහීට ගොඩක් ආදරෙයි. හැබැයි තමන්ගේ තාත්තට වෙච්ච පොරොන්දුව කොහෙත්ම අසේනට කඩ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි බස් එකේදී ඔය අසේනි මහිත් එක්ක කතා නොකරම හිටියේ. හැබැයි මේ වෙන දේ ගැන අවංකවම අසෙන්ට තියෙන්නේ ලොකුම ලොකු වේදනාවක්. ඒ නිසා තමයි අසෙන්නේ ඇඬුවේ. ඉතින් මහිත් මේ වෙලාවේ කතා කරේ නැහැ. මේකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද? ඉතින් ගොඩක් වෙලාවට මේකට හේතුව තමයි මහි කැමති නොවෙන්නේ නැති. අසෙන්ගේ නිදහසට බාධා කරන්න අසෙන්ට අඬලා හිත හදා ගන්න අවස්ථාවක් ලබා දෙන්නේ නැති කියලයි අපිට විශ්වාස කරන්න වෙන්නේ. ඉතින් කොහොම වුණත් මේ සිදුවීම් සියල්ල අතරේ දැන් ඉදිරියට අපිට මේ වගේ දෙයක් දකින්න වගේම අහන්නත් ලැබෙනවා කියන එක මම මේ වීඩියෝ එකෙන් මේ වෙලාවේ කියන්න කැමතියි. ඉතින් විශේෂම කාරණාව ගත්තොතින් එහෙම දැන් ඔය දකින්නේ නැති ඒ තමයි මහි අසෙන්ට බත් කවනවා. ඉතින් මේ අවස්ථාවේ මොන වගේ දෙයක් වෙයිද කියලා ඔයා ගොඩක් වෙලාවට ලොකු ප්‍රශ්නයක ඉන්නවා කියන්න අපි දන්නවා. ඉතින් ගොඩක් වෙලාවට ඒ දේවල් අපිට මෙන්න මේ විදිහට කියන්න පුළුවන් වේවි. ඒ කියන්නේ මහි අසෙන්ට බත් කවන අවස්ථාව වගේම මහිටයි අසෙන්ටයි ගොඩක් දේවල් කතා කරලා විසඳ ගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටමයි මේ මහි අසෙන්ට බත් කවන්නේ හදිසියෙම. ඒකත් වට ප්‍රශ්නයක් ඇතිනේ. විශේෂයෙන්ම බස් එකේදී අසේනි අඬලා අඬලා කලන් දාලා වැටෙනවා ඇති කියලා අපිට නිගමනයකට යන්න පුළුවන්. ඒ නිසා තමයි පාකෙකට එක්කන් ගිහිල්ලා අසේනිට බත් කවන්න මේ වෙලාවේ මහි කල්පනා කළේ. ඉතින් කොහොමනත් මෙතනදී අසේනි තමන්ගේ තාත්තට වැච්ච පොරොන්දුව කඩ කරන්නේ නැහැ කියන විශ්වාසය අපිට තියාගන්න පුළුවන්. ඉතින් කොහොමනත් තමන්ගේ තාත්තා සනීප වෙයි කියලා බයටයි මේ විදියට නිහඬව ඉන්න තීරණය කරලා තියෙන අසේනි. ඒක ඉතින් අසේනටත් වරද්දක් කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් කොහොම වුණත් මේ සිදුවීම් සියල්ල අතරේ අපිට ඉදිරියට මෙන්න මේ වගේ දෙයක් කියන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ බත් කවන තැනට හදිසියෙම කලන විතරක් නෙවෙයි කල්පනත් හදිසියෙම කලන කඩාපාත් වෙන වැඩිට කඩක් තියෙනවා කියලා මං ඔයාලට කියන්න ඕනේ. ඉතින් මෙතනදී කලන අනිවාර්යයෙන්ම මහිටත් බැනලා අසේනි වැදගෙන යන දර්ශනයක් අපිට සංගීත කතාවෙන් දැක බලා ගන්න ලැබේවි. අපි කැමති වුණත් අකමැති වුණත්